අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සීත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් හිටම ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත වත්මන් ආණ්ඩුවෙත් ඉන්නවා ඉස්ලාම් අන්තවාදයේ සමග දීක කන්න සූදානම් වෙන අය විමල්ගේ අනාවරණය දිනකට දැරියන් 12 දිනක පමණ දූෂණයට ලක් වෙනවා මේවාට ඇත මාධ්‍යවල ටෙලිනාට්‍ය සහ වැඩසටහනුත් හේතුවක් වෙලා රාජ්‍යපති චන්න ජයසුමන කියයි හදිසියේ ඇද වැටුණු රංජන් හර්ෂණ රංජන් සෙල්ෆියට ඉඩ දුන් අඟුණකොළ පැලැස්සේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් බස්නාහිර පළාතේ පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මාර්තු මාස 15 වනදා ආරම්භ කිරීමට පියවර. බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම අප්‍රේල් 19 වනදා දක්වා කල්යයි. වේල්ල වීදියෙන් හමු වූ හිසනුමැති කාන්තා මලසිරුර පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙයි. තරුණිය ඝාතනය කර ගෙල කපා දමා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි. සහරාන්ගේ බිරිඳ සාරා ඉන්දියාවට පැන ගිය බවට පවතින්නේ විශ්වාසයක් පමණයි. සාක්ෂි නැහැ. සම කැබිනට් ප්‍රකාශක ඇමති උදේගම්මන් පිල කියයි. ජනාධිපතිතුමනි, සැමට ආදර්ශයක් දෙන්න ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න. මන්ත්‍රී එරාන්ගෙන් ඉල්ලීම. රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම පිළිබඳව සෞඛ්‍ය මාර්ගෝපදේශන අද දින ලබා දී තිබෙනවා. එයනු බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක් පමණක් එළමෙන 15 වනදා විවෘත කිරීමට තීරණය කර ඇති බවයි අවාති ජීඑල් පීරිස් මහතා සඳහන් කළේ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ ලිඛිත නිර්දේශය දැන් අපිට ලැබිලා තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මැතිතුමාගෙන්. ඒකෙන් අපිට ලැබිලා තිබෙන උපදෙස් තමයි මාර්තු 15 වනදා බස්නාහිර පළාතේ අපි ආරම්භ කළ යුත්තේ පාසල් 5 වන 11 වන හා 13 වන ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණයි කිය. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කළ යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙන්නේ අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු 5 11 13 අපි ආරම්භ කරනවා බස්නාහිර පළාතේ එන සඳුදා මාර්තු 15 වනදා සෙසු ශ්‍රේණිය සඳහා බස්නාහිර පළාතේ පාසල් අපි ආරම්භ කරන්නේ සඳුදා අප්‍රේල් 19 අප්‍රේල් නිවාඩුවෙන් පසු පළවෙන ශ්‍රේණියේ පන්ති සඳහා ළමයින් පාසල් වලට ඇතුළත් කරලා තිබෙනවා හැබැයි මේ පන්ති මෙතෙක් දුරට ආරම්භ වෙලා නැහැ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම කොළඹ ගම්පහ කළුතර පළවෙන ශ්‍රේණියේ ළමයින් ප්‍රථම වතාවට පාසල් වලට පැමිණලා ඒ පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් 19 වන. දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මාර්තු 15 වනේ සඳුදා බස්නාහිර පළාත හැර දිවයිනේ අන් සියලු ප්‍රදේශවල සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල අපේ දූ දරුවන් සඳහා විවෘත වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ප්‍රහාරයට සම්බන්ධ පිරිස පිළිබඳ අනාවරණය කර ගැනීම වෙනුවට බෞද්ධ අන්තවාදයක් මවාපෑමට උත්සාහ දරා ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ පාස්කු කොමිෂන් සභාව වාර්තා වෙති වෙනවා නම් වැරද්දක්. ඒ වැරද්දේ වාසිය යන්නේ අන්තවාදය පිටිපස්සේ හිටපු මහමොළකාරයන්ට. මිනී මරපු ස්වයංඝාතකයෝ ගැන පමණක් නෙවෙයි. ඒ ස්වයංඝාතකයන් නිර්මාණය වෙච්ච පරිසරය හදපු අය ගැන. ඒ ස්වයංඝාතකයන් නිර්මාණය වෙච්ච මතවාදය පනවපු අය ගැන. ඒ මතවාදයේ ද්‍රව්‍යමය බලවේගයක් කරන්න මුදල් පොම්ප කරපු අය ගැන. ඔවුන් නත්තඩංගුවට පත් වෙනකොට පොලිසියට බලපෑම් කරලා නිදහස් කරන්න කටයුතු කරපු දේශපාලන බලවතුන් ගැන. ඒ අයට මේ අන්තවාදයේ සමග තිබිච්ච සහසම්බන්ධය ගැන. මේ සියල්ලන්ට මෙරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දැන් මේ කොමිෂන් සභාව වාර්තාවේ අනුව ඒ විනිශ්චකාරතුමන්ලා දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවිලා තින්නේ ගලබුඩත්තේ ඥානසාර හාමුදුරුවෝ. ඒ කියන්නේ සහරාන් දැන් ගලබුඩත්තේ ඥානසාර හාමුදුරුවෝ කොමිෂන් සභා වාර්තාවනුව අන්තවාදී අදහස් වැපුරුවේ නැත්නම් සහරාන් නිර්මාණය වෙන්නේ නැහැ. එතකොට දැන් ISIS එක හැදිලා තින්නේ ගලබඩත් ඥානසාර හාමුදුරුවෝ හින්දාද? ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලෝකේ පුරා පැතිරෙන ව්‍යසනයක්. ඒ අන්තවාදය බිහි වෙන්නේ මේ පොළවේ නැති බෞද්ධ අන්තවාදයක්
හින්දා නෙවෙයි බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් මේ පොළවේ කඩු 6000ක් ගෙනල්ලා බානකම් බලන් ඉන්න මිනිස්සු ජීවත් වෙන රටක් වෙන්නත් බෑ මේ කොමිෂන් සභාව හිතනවා බෞද්ධ අන්තවාදයක් තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙනවා කියලා මේ ආණ්ඩුව ඇතුළත් ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවි අනාගතේ ඒ පෙළවහටත් ලෑස්ති වෙලා ඉන්න උදවි ඉන්නවා ඉස්ලාම් අන්තවාදයේ එක්ක දීඝ කන්න බලාගෙන ඉන්න ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිර්ආවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර් දීන්ලව නියම ස්වරූපයෙන් සමාජය හැමුවේ නිර්ආවරණය කරන එක වළක්වලා තියෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ බෝම්බ කරුගේ බිරිඳවන සාරා නැමැති කාන්තාව ඉන්දියාවට පලා ගොස් ඇති බවට නිශ්චිත තොරතුරු නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ අද කැබිනට් තීන දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සාරා ඉන්දියාවට පැන ගිය බවට විශ්වාසයක් පමනයි තියෙන්නේ. ඒ වගේම තාවුරු කරලා ඉන්දියාවේ සාරා ඉන්න බවට හෝ ඉන්දියාවට සාරා පැන ගිය බවට නිලතොරතුරක් හෝ ඉන්දියාවේ ඇය සිටින බවට නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදු වෙලා නැහැ. ඇය ඉන්දියාවේ සිටින බව තහවුරු වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඇයව ප්‍රශ්න කරන්නට අවස්ථාව ලබා දෙන්න විතරක් නෙවෙයි. නීති විරෝධීව ශ්‍රී ලංකාව පිටව ගොස් තිබෙන නිසාත් නැවත ශ්‍රී ලංකාවට බාර දෙන මේ නමුත් ඇය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව ඉන්දියාවට පැන ගිය බවට දැනට විශ්වාසයක් නිසා තහවුරු වුණු තොරතුරක් නැහැ. පාස්කු ප්‍රහාරය විමර්ශනය කළේ කරන්නේ කොමිෂන් සභා වාර්තාවක අඩංගු වන්නේ නිර්දේශ පමණයි ලංකා ඉතිහාසයේ කවදාකවත් කිසිම ජනාධිපති කොමිෂන් සභාවක් ඉදිරිපත් කර නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළා නැහැ යම් ගායකට නඩු පවරන්නේ නිර්දේශ කළා තිබුණොත් ඒ අනිවාර්යයෙන්ම නීතිපතිවරයාට යොමු කරනවා ඒ තනත්තාට එරෙහිව නඩු පවරනවද නැද්ද කියන කාරණය උදෙක්ම නීතිපතිවරයාගේ තීරණයක් මිස ඒට වෙනත් කිසිම කෙනෙක් මැදිහත් නොවන බවට අපි වග බලා ගන්නවා ලංකාවේ යම් කාරයකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනවාද නැද්ද කියන එක තීරණය කළ හැක්කේ නීතිපතිවරයාටයි. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් අපි බොහොම පැහැදිලිව අඩිනමින් කටයුතු කරන බව අපි තාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් යටපත් කිරීමට හෝ සැඟවීමට අපරාජ්‍යයට කිසිම කාරණයක් නැහැ. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ රාජ්‍ය ආරක්ෂාව සහ රාජ්‍ය පාලනේ බිඳ වැටීම පිළිබඳව නැවත නැවත සඳහන් වෙනවා. හිදී එම රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා සිටපු සියලු දෙනා ඒ සම්බන්ධයෙන් වගවිය යුතු බවත් බොහොම පැහැදිලිව එම කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව තෙදින පාර්ලිමේන්තු විවාදයේ හෙට දිනේ ආරම්භ වීමට නියමිත අතර අද දිනේදී ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. 2015 ජනවාරි 8 වෙනි දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් 16 වෙනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දේශපාලනමය පරිගැණීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ 8 වෙනි, 2 වෙනි හා 3 වෙනි වැළුම් හා 2015 1යි 15 වෙනි දින සිට 2018 12යි 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවේ ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සුවබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරමි. මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා. මේ සාක්ෂි සටහන අවශ්‍යයි. දැන් නීතිපතිවරයාටවත් මේ සම්පූර්ණ සාක්ෂි එවලට ඉති ගෙතුවා කොහොමද නඩු දාන්නේ? මේක සම්බන්ධයෙන් අපිටත් මේ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කළා. තමාගේ නමක් තියෙනවද? ඔව් මං දන්නවා. පක්ෂනායක කමිටුවේදී අපි කාරණේ ඉතා පැහැදිලිව සාකච්ඡා කළා තීරණය කළා හෙට දිනේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විවාදය ආරම්භ කරන්න අධිකරණයේ විභාග වෙමින් පවතින මේ නඩු තමයි මේ ජනාධිපතිතුමා පත් කරපු පරිගැණීමේ කොමිෂන් පාලන පරිගැණීමේ කොමිෂම මගින් නිදොස් කර නිදහස් කර තිබෙන අධිකරණයේ ඉදිරියට යන්න බය අය තමයි මේ කැලෑ කොමිෂම් මගින් නිදහස් වෙන්න යන්නේ අංජන රාමනායක ශානි අවිසේකල්ල එකතු වෙලා කරපු දේවල් නීතියක් තිබ්බද මේක අපේ කාලේ නෙමෙයි දැන් ඒ කාලේ විරුද්ධ වෙන්නේ තිබ්බ ඔබතුමාලා තමයි මේ සම්පූර්ණ මේ තත්ත්වෙට පත් කරේ අද උදේ දේශපාලන පළකිරීම වාර්තා ඉදිරිපත් කරුවා ඒ අනුව එතුමාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් දැන් පාස් කොමිෂමේ මොනවද තියෙන්නේ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළේ ඒ අවස්ථාව හිටපු නිලධාරීන්ට වළක්වා නොගැනීම ගැන තීන්දුව తీරන අරන් තියෙනවා එතකොට මේකේ කරේ කවුද කියලා හොයාගන්න කටයුතු කරලා තියෙනවා කවුද දඩේම ඇටව්වේ කවුද දුවක්කෝ බැන්නේ කියලා කිසිම තීන්දුවක් තීරණයක් නැහැ අපිට පැහැදිලි සැකයක් තියෙනවා මේක පිටිපස්සේ දේශපාලන හස්තියක් ඉන්නවා මේක පිටිපස්සේ ව්‍යාපාරික පැලැන්තියක් ඉන්නවා කියලා පැහැදිලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අන්තර්ජාලයට එක් කෙරුණා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය වන www.slwpc.org අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අන්තර්ජාලයට කෙරුණා ජාත්‍යන්තර කාන්තා දිනයේ 2021ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළිදක්වා තිබෙනවා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දී පැවති මෙම උත්සව අවස්ථාවට කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ද එක්ව සිටියා සමග ජනවල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු එම සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙබ් අඩවිය එළි දක්වන අවස්ථාවට එක්ව සිටියා කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ටද ආදර්ශයක් ලබා දෙමින් වත්මන් ජනාධිපතිවරයා විසින් තම වත්කම් බැරකම් ප්‍රකාශය රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ කොළඹ දීපවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මම මේ අලුත් ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා අලුත් ඔබතුමා ආදර්ශයක් වෙන්න. ඔබතුමා ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය රටටම ප්‍රසිද්ධ කරන්න. දේශපාලනයට අලුතෙන් ආවේ ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ රටම හෙලි කරන්න. ඔබතුමා එක කළොත් එතකොට ඒක ආදර්ශයක් වෙනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම. ඒ විතරක් නෙමෙයි. මම කියනවා චන්ද්‍රිකා කුමාරණතුංග වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, මෛත්‍රීපාල ඒ අය දේශපාලනයට එනකොට මුලින්ම එනකොට ඒ අයගේ එදා වත්කම් බැරකම් ප්‍රකාශයක් හෙලි කරන්නට ඕනේ. එතකොට තමයි ජනතාවට දැනගන්නට පුළුවන් එදා එකයි අද එකයි සසඳනකොට වෙනසක් තියෙනවා නම් ජනතාවට පුළුවන් ඒකට අහන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට මේක කරුණාකරලා විස්තර කරලා දෙන්න. ඉතින් මේ ආදර්ශය උඩින්ම ආව. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ටම ඒක කරන්නට වෙනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාව මේ වන විට අයිතිකාරයෙකු නොමැති තත්වයකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා පවසනවා. ඒ ගාල් ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් පාස්කු පාර ගන්න කොමිසමත් තිබ්බා. කොමිසමේ වාර්තාව එළි දක්වලා තියෙනවා. දැන් ගත්තම කොමිසමේ වාර්තාව අවජාතක දරුවෙක් කියලා කවුරුත් ඔය කියන්නේ. පාස්කු කොමිසම පත් කරේ කවුද? මෛත්‍රීපාල මහත්තය ජනාධිපතිලා ඉන්න කාලේ. ඊට පස්සේ ඒක වාර්තාවට පස්සේ මෛත්‍රීපාල මහත්තය ශ්‍රී ලංකස් පක්ෂය රැස් කරලා තීන්දුවක් ගන්නවා මේ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න. තමන් හදපු කොමිසමේ වාර්තාව තමන් ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතික පක්ෂෙත් කියනවා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. මේක මොකක්වත් නැහැ කියලා. ආණ්ඩුව ආණ්ඩුවක් කියනවා මේක අපි හදපු කොමිසමක් නෙවෙයි. මේක ඕගොල්ලෝ හදපු කොමිසම. ඕගොල්ලන්ට මේක වගේම බාර ගන්න අපිට බාර ගන්න බැහැ. ඉතින් කොමිසම වාර්තාවට නෙවෙයි අයිතිකාරයෙක් නේ. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන් දෙය තමයි කවුරුත් නේ අපරාධයක් හොයන්න අමාරුයි කොමිසමකට. ඒක හොයන්න පුළුවන් කාටද? පොලිසියට, රහස් පොලිසියට. ඒ වගේ ඒ සඳහා පුහුණුවක් ලබාගත්තු ඕන කෙනෙක්ගෙන් කට උතර ගන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, යන්න පුළුවන්, සැකෙවිලා තොරතුරු ගන්න පුළුවන් ආයතනයකට ඒක ඕන. හැබැයි රහස් පොලිසිය ලව්ව මේක හොයන උනට කොමිසමක් දාලා මොකද කරේ? ඇත්ත ගත්තොත් එහෙම ගෙව්ව වෙන උනට කරේ මොකද්ද? මේ පිළිබඳ කිසි අවධානයක් ගසාගෙන නිසා මේ පාස්කු ප්‍රහාරේ කවුද අයිතිකාරු? කවුද මේක මෙහෙයුවේ? මේක සහරන්ගේ තනි වැඩ. ඒක උඩින් කවුද හිටියේ? ඒ මොකක්වත් තොරතුරු නෑ. අඩු ගන්න මේ වගේ එකක් නැවත එන එක වළක්වන්න ඕන කරන මූලික දේවල් ටික හොයාගන්න නෑ. නිසා තමයි අද කාදිනතුමා ඇතුළු කතෝලික ප්‍රචාර සිද්ධලා තියෙන කලුකොඩි දා. මෙවන විට සිරගතව සිටින රංජන් රාමනායක මහතා සාක්ෂියක් ලබා තීම සඳහා අද පස්වරුවේ කාසල් වීදියේ පිහිටි පුවත්පත් මණ්ඩලය වෙත රැගෙන එනු ලැබුවා. එහිදී නොසිතූ ආකාරයේ අකරතැබ්බයකට මුහුණ දීමට ඔහුට සිදු වුණා. පසර 3:30ට පමණ සාක්ෂි විමසීමේ අනතුරුව පුවත්පත් මණ්ඩලයේ සිට රංජන් රාමනායක මහතා නැවත බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේදී හදිසියෙම රංජන් රාමනායක මහතා එම ස්ථානයේ ඇද වැටීමකට ලක් වුණා. අයියා වාරෙන්න එම අවස්ථාවේදී ෂණිකව ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් රංජන් රාමනායක මහතා ඔසවාගෙන බස් රථයට රැගෙන ගිය අතර එම අවස්ථාවේදී රංජන් රාමනායක මහතාගේ හිතමිතුරන් ඊට දැඩි විරෝධය එල්ල කළා. අපි යනවා.
මෙතර ඊයේ දින රංජන් රාමනායක මහතා බැලීම සඳහා අඟුරුකොළ පැලැස්ස වන්දනාගාරයේ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වන්දනාගාරය තුලදී රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණා. එම ඡායාරූපය හර්ෂණ රාජකරුණා මහතා සිය සටහනත් සමගින් Facebook ගිණුමේ සටහන් කර තිබුව අතර ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වුණා. මෙලෙස සිරගතව සිටින පුද්ගලයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සහ එම ස්ථානයේ ජංගම දුරකථනයක් රැගෙන යාම ඡායාරූප ගැනීමට අවසර දීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අඟුරුකොළ පැලැස්ස වන්දනාගාරයේ ජෙලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී කියන්න ඕනේ මන්ත්‍රීවරුන් අපි වන්දනාගාරය තුලට ඇතුළු වෙනකොට අපි බොඩි සර්ච් එකක් කරන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම අපි ඒ ගෞරවය අපි රකින්න ඕනේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ. නමුත් අවසනාවට ඉතාමත් කනගාටුදායක ලෙස මේ මන්ත්‍රීවරයා මෙම රැඳවීම ඡායාරූපයක් අරගෙන තියෙනවා. මූලික විමර්ශනයක් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඒ අනුව අමුත්තන් පෙන්වීම සිදු කරපු එකපෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඒ නිසා ඔහුගේ වැඩ තහනම් කිරීමට ලක් කරා මේ වන විට. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් පෙනී සිටින්න නීතිය හමුවේ ඒ වෙනුවෙන් පෙනී සිටින්න පාර්ලිමේන්තුව තුලදී පෙනී සිටින්නත් පාර්ලිමේන්තුව පිටදී රටේ ජනතාව එක්ක මේ රජයට බලපෑම් කරන්නත් අපි නොපසුබට වෙන්නේ රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අපි මේ වෙනකොටත් නීති ඉදිරියට ගෙනහිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාට සාධාරණයක් අධිකරණය තුලින් සිදු වේවි කියලා ඇත්තටම සාධාරණී ඉටු විය යුත්තේ කථානායකතුමාගෙන් ඉතා කනගාටුයි කියන්න කථානායකතුමාගෙන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාටවත් විපක්ෂයටත් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ කථානායකතුමා කථානායක පුටුවේ ඉන්නකොට වැඩිපුර ඉන්නේ දකුණට බර වෙලා ආණ්ඩුවත් එක්ක දිවයිනේ සියලු සිසු දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක උපකරණ ලබා දීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී ඇති බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහනකට අද එක්වමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව පැවසුවා. දැන් මේ වන විට අපේ ඉල්ලීමක් පරිදි මේ ඊයේ පෙරේද වෙනකොට අපේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අගමැතිතුමත් මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා මුළු ලංකාවටම ඒ දරුවන්ට නොමිලේ මේ සනීපාරක්ෂක උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල සඳහා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තියෙනවා ගෞරවණීයතුමනි. මම හිතන්නේ මෑත කාලයේ ගත ඉතාමත් හොඳ තීන්දුවක් තීරණයක් රාජ්‍ය මුදල් පාවිච්චි කරලා සියලුම පාසල්වලට මේ පාසල් ලබා දීමට අපි සූදානම් කියන බොහොම සුභවාදී පණිවිඩයක් මේ වේදිකාව තුළ මම ලබා දෙනවා. මේ අමාත්‍යංශයට එන්න ඉස්සෙල්ලා මම වෙනත් කටයුත්තකට ගියා තියෙන සරත් විරසේකර මැතිතුමාගේ පොලිසිය පිළිබඳ අමාත්‍ය. එතනදී මම දැනගත්ත දවසකට ගෑනු ළමයි 12 දෙනෙක් මේ රටේ දූෂණයට ලක් වෙනවා. පොඩි ළමයි. හැබැයි මට තියෙන ප්‍රශ්න එක අතකින් 10 11 වසරේ ඉස්කෝලේ ළමයි වගේ අවුරුදු 26 27 30 කසාද බැඳලා ළමයි ඉන්න අයව අන්දලා ඉස්කෝලේ යන ටෙලිනාට්‍ය පෙන්නකොට මේ පැත්තෙන් අවුරුදු 5 6 පොඩි ගෑනු ළමයින්ට අවුරුදු 25 30 මිනිස්සු අඳින්න ඕන ඇඳුම් අඳලා හෙළුවෙල්ලෙන් ටීවී එක ඉස්සරහා නටවලා සුපර් ෂෝ කරලා පිරිමින්ගේ රාගේ කාමයේ අවිසන විදියට වැඩ කරලා අවුරුදු 5 6 පොඩි ළමයව අවුරුදු 25 30 ගෑනු වගේ පෙන්නන සලස්වලා අපි මේ පැත්තෙන් ස්ත්‍රී දූෂණ අඩු කරන එක ගැන ඒක කරන්න පුළුවන්ද කියලා මම හිතන්නේ අපි මේවා ගැන කතා කළ යුතුයි මේවට යම් විසඳුමක් දෙන්න එක අතකින් තාක්ෂණය අපිට අවශ්‍යයි අපි ටැබ් දෙන්න කතා කරනවා අන්තර්ජාලය පුළුල් කිරීම ගැන කතා කරනවා ඔන්ලයින් ක්‍රමවේද ගැන කතා කරනවා අනිත් අතේ ඒ හරහා එන හොඳ නැහැයි කියලා සලකපු අපේ ලැජ්ජාවයි නැති කරන අපේ අනන්‍යතාවයි නැති කරන දේවල් වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් අපිට තියෙනවද කියලා අපි එක අතකින් කල්පනා කරන්න විදේශ රැකියා ක්ෂේත්‍රයේ හරහා ඩොලර් බිලියන 8ක් මෙරටට ලබා දීමට හැකියාව පවතින බවත් ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ ප්‍රථමයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් බලපත්‍රලත් විදේශ රැකියා සංගමය පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ අපේ විෂය දීලා තියෙන ඇවිල්ලා රාජ්‍ය අමැතුමාට විදේශ රැකියා විවිධාංගීකරණ වෙළඳපොළ අමාත්‍යාංශය දීලා තියෙන්නේ. ඒතර මේකේ කම්කර අමැතුමාට තියෙන ඇවිල්ලා මේකේ උපදේශ දීම පමණයි. නිමල් සිරිපාල ඇමෙතුමා සම්පූර්ණ දැන් බලය මේක අරගෙන මේක මේ ගැසට් එකේ තියෙන මේවට වඩා පළමුව ජන අතිගරු ජනතුමා හම්බෙච්ච අව පළමු අවස්ථාවේදීත් මෙතුමා නියෝජිත ආයතනගෙන වැරදි ප්‍රකාශයක් නිකුත් කළා. අපි ලෑස්ති ඇත්තටම මේ අවුරුද්දට බිලියන 8ක් ලංකාවට ගෙනත් දෙන්න. ඩොලර් බිලියන 8ක් අපිට ඇවිල්ලා අපිට විශ්ණ ගන්න දුන්න ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් අපේ ඇමෙතුවරයා කවුද කියලා අපි දැනගන්නත් ඕනේ මෙතන වැඩ කරනකොට ඒකත් එක්කම
මේ නිමල් සිරිපාල සිල්ලා කම්කර ඇමතුමාගේ මෙම ප්‍රතිපත්තියද රාජ්‍ය ප්‍රතිපත්තියකට දරන් ගන්න ඕන අපිට. අපිට තියෙන ගැටලුව දැන් ඇමතිතුමාගේ ප්‍රකාශනය කම්කර ඇමති හොර අල්ලයි. මට කියන්න තියෙන්නේ එතුමා අල්ලපු හොරකුත් නැහැ. මෙතන බී වෙච්ච හොරකුත් නැහැ. එතකොට මෙතුමා ඒජන්සියට ලක්ෂ 10ක් වෙනවා කියන ප්‍රකාශයක් කරනවා. ඒක එතුමා කොතරම් තහවුරු කරලා නැහැ. එතුමාට කැබිනට් එකේ ෆවර් එක තියෙනවා නම්. එයි එතුමාට මේක අල්ලන්න බැරි. එතුමාට එයි මේක අල්ලන්න බැරි. එතුමාට කැබිනට් එක තියෙනවා, ආණ්ඩුව තියෙනවා, රජය තියෙනවා. මේක අනිත් එක අපි ලක්ෂ 10ක් නෙවෙයි අපි ලක්ෂ 25ක් ගිනාව කියමුකෝ. ඒක කොහොමද හොරක් වෙන්නේ? අපි කෝටියක් ගිනාව කියමුකෝ. මේකල නෙවෙයිනේ අපිට මේ ආරක්ෂාව උපයලා දුන්නේ. අපි හොරාට අඳන්න කලින් එතුමාගේ ආයතන තුල ඉන්න හොරුන් කවුරු කවුරුද කියලා. ඒ හොරුන්ගේ වර්තාව කෝපෙකේ තියෙනවා. එතුමා ඒකට මුල දෙන්න ඕනේ. කෝපෙකේ තියෙන විදේශ සුදුකාරයන් තියෙන හොරු කවුද කියලා. අපේ ආයතන නෙමෙයි. වේලවිදියේ ප්‍රදේශයේ ගමන් බෑගයක දමා ගොස් තිබෙදී පසුගිය දවස්වාගත් හිස නොමැති කාන්තා මලසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්ුණා. එහිදී අනාවරණය වී තිබෙන්නේ අදාළ තරුණිය ඝාතනය කිරීමෙන් පසුව හිස කඳෙන් වෙන් කර ඇති බවයි. පසුගිය මාර්තු මාස පළවන දා ගමන් බෑගයක දමා පිටකොටුව වේලවිදියේ ප්‍රදේශයට ගෙනවිත් දමා තිබෙදී සොයාගත් හිස නොමැති තරුණියගේ මලසිරුරේ DNA සාම්පල ඇගේ මවගෙන් හා ඇගේ සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල සමග සැසඳෙන බවට තහවුරු වී තිබෙනවා. එසේම මියගිය අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයද අද පැවැත්වූ අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ ඇය ඝාතනය කිරීමෙන් පසුව ඇගේ හිස කඳෙන් වෙන් කර ඇති බවයි. අදාළ තරුණිය ගැබිණියක් නොවන බවටද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා විසින් පවත්වනු ලැබුවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ තහවුරු වී තිබෙනවා. ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා. මෙම තැනැත්තිය ආහාරගෙන පැය දෙකක් තුනක් අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට කෙසේ වෙතත් මරණයට හේතුව නිසැකවම සඳහන් කිරීමට නම් ඒ හිස කොටස සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් කිරීමට අවශ්‍ය බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබෙනවා. එයට හේතුව සමහර විට හිසෙහි යම් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නිසා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.